මම මේ තාමත් කල්පනා කරන්නේ මේබල් ඇන්ටනීගේ කොළුවා අපේ දුවගෙන් සමාව ගත්ත එක ගැනයි. ඒක නම් එහෙම තමයි කරෝ. ඒ වුණාට අපේ දුව ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න නැති බවයි පේන්නේ. ඒ කිවි මම බලාගෙන සැරින් සැරේ චන්දරේ ගාවට ගිහිල්ලා කියනවා ඒ කුලුවට හරි අදු කරන්න කියලා. මට නම් ඒක විශ්වාස කරන්න අමාරුයි මේබල්. චන්ද්‍රේට පුළුවනයි එච්චර හරියක් කරන්න. හොඳයි මේබල්ට ඇහුණද එහෙම දෙයක් කියනවා. මට ඇහුනේ නෑ. මං චන්ද්‍රේගෙන් හැව්වා පොඩි දුව මොනවද කිව්වේ කියලා. ඒකමෙන් වෙන අප්‍රංස කියනවා. පොඩි දුව සමහර විට එහෙම දෙයක් කියන්න ඇති. ඉතින් එහෙම කිව්ව පළියට ඒවා කරන්න චන්ද්‍රේ තරම් මෝඩ නෑ. මිනිහා තනියේ හැටියට අනේ ගහන්න දන්නවා. චන්ද්‍රේ අයියේ. අර කරදරකාර ගෑල් ළමයා අදත් ආවද? මොන කරදරකාර ගෑනු ළමයාද? ඇයි හැමදාම පාරේදී කතා කරන්න එන ගෑල් ළමයා? මං හිතන්නේ එයා මාව හම්බ වෙන්න එනකොට එයාට මොකක් හරි අකරතැබ්බයක් වෙනවද කොහෙද? ඇයි මොකද්ද වෙන්නේ? මේ මොකද්ද පුතේ? නෑ අම්මි, අර කරදරකාර ගෑල් ළමයා දැන් අයියව හම්බ වෙන්නේ නැහැලු. දැන් උඹට ඕන කරන්නේ කෙල්ලව ගෙන්න ගන්නද? නෑ නෑ එහෙම ඕනේ නෑ. මං ඇහුවේ ආයිත් ඒ ගෑල් ළමයා එන්නේ නැත්තේයි කියලා. අනේ හැබැයි උඹටත් රටේ නැති ප්‍රශ්නනේ. ඒ කෙල්ල කතා කරන්න ආවහම කියනවා එපා කියලා. ඒ කෙල්ල එන්නේ නැතුවම අහනවා ඇයි දැන් එන්නේ නැත්තේ කියලා. හා හා, දැන් ඉතින් ආයේ ඒකට ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ ගෑනු ළමගෙන් ආපහු මට කරදරයක් වෙන්නේ නැහැ. ඒ වුණාට චන්ද්‍රේ අයියේ ටිකක් පරිස්සම් වුණොත් හොඳයි. ඔය සිදාදී අය ගාව වශීගුරුකම් එහෙම තියෙනවලු. මොනවද සඳමාලි උඹ මේ කියවන්නේ? උඹ හිතනවාද අපේ චන්ද්‍රේ පුතා ඕවට අහුවෙයි කියලා? සඳමානි නගා, මං පාරේ යන හැටිත් දන්නවා, උගුල් වල නොවැටියන්නත් දන්නවා. එහෙම දැනගෙන ඉන්නව නම් හොඳයි ඉතින්. ඒත් මේ ඔය ආයිත් ඒත් ගන්නවා. ඕක නවත්ත ගනින්කෝ. එදත් මම හරි සූරයි, අදත් මම හරි සූරයි, එදත් මම හරි සූරයි, අදත් මම. දාම කොද චිකන් කොත්තු එක? හොඳ කොත්තු තමයි මල්ලි, කොහොමත් මේ දාන්නේ. නරක කොත්තු මේ දාන්නේ මේ. ඒක ගොරොප්පට බරයි වගේ නේ. කලින් අය නම් එහෙම නෑ වුණාට. එහෙම තමයි, එහෙම තමයි. ඒ කාලේ තිබ්බේ ඔරොත්තු කොත්තුනේ. ඒක ඔරොප්පු කොත්තු කියලා වෙනස් කළාට පස්සේ කොත්තුවට ඔරොප්පුව කවලම් කළා තමයි මං දැන් දෙන්නේ. හරි. එදත් මම හරිසු. ඔයන්නේ ඔරොප්පු කොත්තු කියලා නම වෙනස් කරපේක. එයි. අදුඹාවේ කොත්තු කියන එකත් වෙනස් කරන්නේද? ඈ? ඔව්. මං අද ආවේ මගේ ගෑන්ට නිකන් පොත්තු දෙන එකගේ මූණ තව සැරයක් බලලා. ආ, මූණ විතරද උඹට බලන්න ඕනේ? වෙන මොකුත් බලන්න ඕනේ නැද්ද? ඇයි මොකද මේ? අදත් ආවද උඹ මෙතන ඕරියක් අදින්න? බලන්න මුදලාලි, මේකගේ ගෑණියනවා නිකන් කොත්තු ගෙනියන්න මෙතන. මූණේනවා නිකන් ගෝරි දාගන්න මෙතන. මේ පියදාස කාන්තිට ගිහිල්ලා කියාපන්. උඹ මේ වගේ බීලා මෙතෙන්ට ආවතින් එහෙම ආයමත් මං ඒකිට කිසිම දවසක නිකන් කොතු දෙන්නේ නැහැ කියලා. හරියට එහෙම කොහමද? මට හිතුනොත් අද හෙටම මේ කඩේ වහලා දානවා. උඹට මොනේ දෙන්නේ මේ පෙනේද මේක නෑ කියන කතාව බලන්න. ආගේ හයියක් අරගෙනද බෝ කතා කරන්නේ? ඉතින් මේ කියන්නේ හා ඇත්තද මේ කියන්නේ? උඹ මීට පස්සේ මේ ගෝරි දාගෙන ආවත් බැට කටු ටික කුඩු කරනවා. කටු කටු කුඩු කරන එක හොඳයි. එතකොට කටු ගේ කියන්න බෑනේ. ඒකේ තිබ්බොත් හොරු උස්සනවා. මේ 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 හොඳ ළමයා වාගේ මේ කටු අකුළු උස්සන් යන්න. මේ පින්තෝ නකෝ රොටි
උනාට අරුග ඇති. දැක්ක කල් කල් කොහෙද මේ ඊවරේ දතම්බ වුණානේ මේ ඔයා දැකලා තියනවද තෝවිල් මොනවද මේ කතා කරන්නේ මං ඉතින් ගමේ ගොඩේ කෙනෙක්නේ ගමේදී මං තෝවිල් ඕන තරම් දැකලා තියෙනවා ඒ වුණාට මෙහෙව දැකලා නෑනේ මෙහෙව චිත්‍රපටි වලටත් වඩා ලස්සනයි ඇත්තද මං ඔය හැවුවමයි මෙරු බෑදාහ මාර්ගරණ්ඩේදී කඩේ මුදල් හරි අමුදු විදිහට බැලුවනේ බං. මට හිතාගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. ඔබ පොඩ්ඩක් නැත්තම් කලබල වෙනවා. පොඩ්ඩක් කලබල වෙනවා ඊට පංකෝ. මේ අර ආලාමේ අපි පැත්තට බං ඉන්නේ. අපේ පැත්තට නේ බං වෙන්නේ අපි දිහා බලාගෙන කොහෙද යනවා මේ? කොහොමද අපි පයික් මං කරලා යන්නේ? ඉතින් දැන් මොකද මං කරන්නේ පස්සෙන් එනවා මොනවා කරන්නද යමං එන බලි එන්න නගින්න 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 ඔබට කියන්නෙත් නෑ මේ දෙන්නගේ මොකක් හරි ලොකු රහසක් තියෙනවා මේ වැඩේ සංකල්පක වැඩක් මන් නම් හිතා මේ දෙන කාගේ හරි බුලක් වැටෙන්නද දන්නේ නැහැ යන්නේ ඉතින් ඔය දෙන්නට ඔය ගැන ඇයි අපිට කියන්න බැරි අපි කාට හරි කියන එකක්ද මොනවද අපි ඔයගොල්ලන් මෙච්චර කතා කරන්නේ අපේ ක්ලාස් එකේ බෝයිස්ලා දෙන්නේ කියලා අන්ති එදිනට මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ මොනවා හරි රහසිගත බිස්නස් එකක් කරනවා. ඇහුවට කියන්නෙත් නැහැ. රහසිගත බිස්නස් එකක් කියන්නේ මද්‍රව්‍ය ජාවාරමක් කරනවාද? අපෝ නෑ නෑ නෑ. ඒගොල්ලෝ එහෙම නරක දේවල් කරන අය නෙවෙයි. එහෙනම් මොකද ඔය දෙන ඔච්චර කලබල වුනේ? ක්ලාස් එකේ ළමයිනේ ආන්ටි. කරදරයක් වුණොත් අපේ හිතට දුකයිනේ. මොකද්ද ඒ ළමයි දෙන්නගේ නම්? උදාර සංකල්ප උදාර සංකල්ප එහෙනම් ඉතින් වරදින එකක් නෑ මේ ඔය නම් දෙක මට හොඳට අහලා පුරුද්දී වගේ ඔය මෙහාට ආපු සමීක්ෂණ නිලධාරි දෙන්නද නෑ 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 ඒ දෙන්නයි ඉතින් මම මොකද ඔච්චරම කලබල ඒ මිනිහා හැදුවේ අම්මේ අපිට හොර සල්ලි දීලා අපි ලව මාරු කරලා අපි දෙන්නා පොලිසියට අල්ලලා දෙන්න. හොඳ වෙලාවට චන්දරේ එතනින් ගියේ. නැත්නම් අපි දෙන්නට එන්නේ හිරේ. හොඳයි දැන් උඹලට කොහමද ওই මිනිහා මාට්ටුනේ? එනේ මේ මූඩෙන් බලන්නම කතා කරලා දෙන්නේ තාත්තා. ආ. එහෙනම් මේ සංකල්පගෙන අපු ගෝත කර්මය. හොඳ බිස්නස් එකක් කරනවා මාත් පිළිගත්ත ඇන්ටි. කවුද දන්නේ මෙහා උපරට්ටියක් කියලා? ඔය ඉක්මනට සල්ලි හොයන්න යන අයන්ට ඔයගේ දේවල් සිද්ධ වෙනවා. මේ දැන්වත් උඹලා ඔක හොඳ පාඩමකට ගනිල්ලා. පින්තු මල්ලේ වෙච්ච වැරද්දට සමා වෙන්න ඕනේ. මේ පාරත් වැඩේ ගාලා ගියා. කවද්දෝයි මේ වැඩේ හරියන්නේ මට නෝන්ඩිය බෑ මගේ බස්සිනාට වෙච්ච නෝන්ඩිය මට දිගටම ඉස්සරහට අරගෙන යන්න සිද්ධ වෙලා තියෙන හරියට කොත්තු ගහනවා වගේ මේක හරියට පාරම්පරික උරුමයක් වගේනේ එහෙම කියන්න එපා පින්තු මල්ලි මම දන්න හැම උස්සායම්ම ගන්න ඕක උතනින් පන්නන්න මොන කර්මයක්ද මන්දා
ඌට කිසිම අතුරු ආන්තරාවක් නැහනේ. මේ දැනුත් චන්දරයට හොඳ චරිතසාතිකයක් හම්බුණා මෙතනදී. ඒ මොකද්ද? අර දෙන්න පංචාකාරිකුට අහුවෙලා. චන්දරයා තමයි බේරගෙන තියෙන්නේ. මගේ මස්සිනා මොනතරම් වේදනාවකින් දින්න ඇත්ද කියලා මට තේරෙනවා මේ චන්දරයාගේ වැඩ නිසා. ඉන්දු මල්ලි ඉවසලා බැරිම තැනක් වුණත් මම පලනවා ඔකගේ බඩ. සුද මොකද කරන්නේ? අම්ම හිලබත් කන්න දැන්නේ. පවුල වෙන බත් වලට ඇඩිය රසයක් තියවා. මොනක්? ඉරබත්. ඔක්කොම කරලා මිනිහව ගානට අන්දලා තොවිලට ගේන්නත් කතා කරගත්තා. අන්තිමට ත්‍රීවිල් එකටත් නැගගත්තා. එතකොට කොහෙදෝ හිටපු කොල්ල දෙන්නෙක් ඇවිල්ලා මාවත් තල්ලු කරලා ඌවත් අරගෙන ගියා. කද බා මේ සිද්ධ වෙන කචල්ලේ. මම නම් කියන්නේ කුණේ අයියා මෑන්ට භූත බැල්මක් තියෙනවා. අපි ඒක අයින් කරන්න හැදුවේ. භූතයා ඒකට ඉඩ දුන්නේ නැහැ. නිල්ගි. දැන් ඔයා පිළිගන්නවද මොනවා හරි භූත කචල්ලයක් තියෙනවයි කියලා? ඌට අපි මොනා හරි කරන්න ගියොත් අන්තිම මොහොතේදී ඒක නවතිනවා කියලා නම් සිකුරටම දන්නවා. ඒක භූත බලවේගයක්ද වෙන මොකක්ද කියන්නම් මට තේරෙන්නේ. මං කියන්නේ බුලාට තේරෙන්නේ නැහැ නේ. ඔය කොට කොට භූතෙක් බැඳගෙන වැඩ ගන්න එකේ. හැබැයි ඉතින් එයාත් එක්ක කතා කරද්දී නම් එහෙම භූතෙක්ගෙන් වැඩ ගන්න පාටක් නම් පේන්නේ නැහැ. මිනිහ ඔය භූතයත් එක්ක කතා කරනවා දිල්ගිට ඇහිලා තිනවනවා. කතා කරනවා නම් ඇහිලා නැහැ. ඒ වුණාට ඉතින් තොවිලට යන් කියද්දිත් බෑ කිව්වේ නැහනේ. මිනිහගෙන් ඔය භූතය අයින් කරනවා කියලා දිල්ගි මිනිහට කිව්වේ නැහනේ. එහෙනම් මොකද තොවිලේ බලන්න එන ගමන භූතය නැවැත්තුවේ? ඒකත් ප්‍රශ්නයක් තමයි. භූතයට දිව්‍යඥාන තියෙනවද දන්නේ නැහනේ. නාටකනේ මේ භූත කතා. ඊට පස්සේ මෙතන මේ භූත කතල් නැහැ. අපි වෙන දෙයක් ගැන හිතමු. වෙන විදිහක් ගැන කිව්වට මට නම් හිතා ගන්න බෑ වෙන විදිහක් ගැන. පොඩි කියනවා චන්දරේගේ පොඩි බේබිට කිසිම උදව්වක් නැහැ. ඇයි පොඩි බේබි එහෙම කියන්නේ? මං ඉතින් පොඩි බේබි කියන ඕන දෙයක් කරනවනේ. මේ බොරු මම කියන්නේ. මම මොනවා හරි කිව්වොත් චන්දරේ කොහොම හරි ඒක කරලිනවා. පොඩි කියන එකෙත් මොනවා හරි ඇත්තක් ඇති. චන්දරේ විතරයි අපේ පොඩීට උදව් කරන්න ඉන්න එකම එක්කෙනා. හොඳයි හොඳයි, දැන් පොඩි දුව චන්දරේට මොනවද කරන්න කියලා කිව්වේ? මට ඒක ඩැඩීට කියන්න බෑ. මං ඒ කාරණාව ගැන චන්දරේට කියලා තියෙන්නේ. හරි හරි හරි, මට නොකියවට කමක් නෑ. චන්දරේ පොඩි දුව කියපු දේ කෙරුවද? බාගට කරලා තියෙන්නේ. ඉතුරු ටික කරන්න තව ඔන්න මෙන්න වගේ තියෙන්නේ. මොකද්ද බාගට කළා කියන්නේ? මං දැන් උදාරගේ වැරදි ටික අර ගෑනුල මට කියලා නේ තියෙන්නේ. දැන් එයා ගිහිට කැඩිලා තියෙන්නේ. තව ඉතින් මට කරන්න ඉතුරුලා තියෙන්නේ. ඇන්ටනි එන්න පාරි වෙන්නකෝ. මොකද අද මේ වෙලාවේ මේ පැත්තේ? මම මේ ආවේ චන්දරේ කරපු වැඩක් ගැන කියන්න. වෙන්න බෑ. අපේ චන්දරේ කවදාවත් නරක වැඩක් කරන්නේ නෑ. නෑ නරක වැඩක් නෙමේ, චන්දරේ කරපු හොඳ වැඩක් ගැන කියන්න. ඒක මිසක්. හොඳයි එහෙනම් ගියමුකෝ බලන්න. මේ අපේ පුතා අර අමාරු වැටෙන්නේ කියලා ආවේ චන්දරේ නම බේරගෙන තියෙනවා. මේ ඇන්ටනි කියන්නකෝ බලන්න අපේ චන්දරේගේ කෙරුවාව. නිශානි නේද? නිශානි ආපහු යන්නද? නිශානි නේද ගියේ? එයා තමයි මම හිතේ. ගේ ඇතුළට ගියා. ඕන් ආයින් ගියා.
මං කතා කරාට උත්තරයක් දුන්නෙත් නෑ. මං හිතන්නේ ඇඳුම් බෑග් එක ගෙනියන්න එන්න ඇත්තේ. ඒකනේ අපි කාටවත් නොකිය ගියේ. ඒ කියන්නේ ආයිත් මේ ගෙදර එන එකක් නෑ නේද අම්මේ? නැතුව ඇති. ඒකනේ හොරෙන්ම ගියේ කතා නොකර. ඇති අන්තං ඒ කරදරෙන්නුත් බේරුණා.